ආයුබෝවන් බ්‍රොමී YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ කොස්සිරි හාල්මැස්සන් බැදුමක් හදාගන්නේ කොහොමද කියලා. මම ඔයාලට කොස් ඇන කටුවෙන් වණ්ඩු හදන විදියත් කොස් සිබිඩි වලින් ෆිෂ් කේක් හදන විදියත් කියලා දුන්නා වගේ අද මම ඔයාලට කොස්සිරි වලින් කොස්සිරි හාල්මැස්සන් බැදුමක් හදන විදිය කියලා දෙනවා. ඉතින් අපි බලමු මාසයක් පමණ කල් තියාගෙන කන්න පුළුවන් මේ රසම රස රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕනි වෙනවා මේ වගේ හොඳින් සෝදලා පිරිසිදු කරගත්ත කොස්සිරි ටිකක්. ඒ වගේම තව අපිට ඕනි වෙනවා හොඳින් සෝදලා පිරිසිදු කරගත්ත හාල්මැස්ස ග්‍රෑම් 200ක්. දැන් මම කොස්සිරි ටිකට පාන් පිටි කෝප්ප කාලකුයි ලුණු කුඩු තේ හැඳි කාලකුයි එකතු කරගෙන මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. දැන් මම කරන්නේ ලිපේ රත් වෙන තෙල් එකට කොස්සිරි ටික දාලා රන්වන් පාට වෙනකන් මධ්‍යම ගින්දරින් හොඳින් බැදගන්න එක. හොඳින් බැදගත්තට පස්සේ මම මේ වගේ බා ගන්නවා. දැන් මම ඉතුරු කොස්සිරි ටිකත් තෙල් එකට දාගෙන රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. මම මේ ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයත් එක්ක පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. කොස්සිරි ටික බා ගන්න වෙලාවට ලිප ඕෆ් කරගෙන බා ගන්න. නැත්නම් බැදිලා වැඩි වුණොත් කර රසක් දැනෙන්න ගන්නවා. ලිප ඕෆ් කරගත්ත වෙලාවෙම මම කරපින් කටිකට තෙල් එකට දාගෙන ඉක්මනින් බැදගෙන අයින් කරගන්නවා. ඊට පස්සේ ආයිමත් ලිප ඔන් කරලා හාල්මැස්ස ටිකත් එකතු කරගෙන මේ ටිකත් මධ්‍යම ගින්දරින් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ආයිමතර කලින් වගේ ලිප ඕෆ් කරගෙන හාල්මැස්ස ටිකත් බා ගන්න. ඊට පස්සේ මම ලිප ඕෆ් කරගෙනම පොඩිවට කපාගත්ත වේලපු මිරිස් කරල් තුනකුත් තෙල් එකට දාගෙන ඉක්මනින්ම බැදගෙන අයින් කරගන්නවා. තියෙන්නේ මම පිළිවෙලින් බැදගත්ත කොස්සිරි ටිකයි කරපිංචා ටිකයි හාල්මැස්ස ටිකයි මිරිස් ටිකයි. දැන් මම කරන්නේ මේ වගේ ගම්මිරිස් කුඩු තේ හැඳි එකකුයි මිරිස් කුඩු මේස හැඳි භාගයකුයි එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න එක. හාල්මැස්සන්ගේ ලුණු තියෙන නිසා මම ලුණු එකතු කරගන්නේ නැහැ. ඔයාලට ඔයාලගේ රසානුව ලුණු එකතු කරනවා නම් එකතු කරගන්න පුළුවන්. ක්‍රිස්පි එකට බැදගත්ත නිසා බලන්නකො කලවම් කරා තියෙන ක්‍රිස්පි හඬ. මේ තියෙන්නේ මම රසම රසට හදාගත්ත කොස්සිරි හාල්මැස්සන් බැදුම. ඉතින් ඔයාලටත් කොස්සිරි විසි කරන්නේ නැතුව මේ වගේ රසම රස බැදුමක් හොඳින් ජීවාණුහරණය කරගත්ත බෝතලයක හරි සිප්ලොක් බෑග් එකක හරි දාගෙන මාසයක් පමණ කල් තියාගෙන කන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න.